ආයිබෝන් සැමට කලින් පුවත් ගෙනෙන සියත සවසහය පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාරදාස ප්‍රථම නවධානී දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා අග විනිසුරු පදවිය සඳහා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලුණුගම් වෙහෙර බස් අනතුරකින් පුද්ගලින් 50කට අධික පිරිසක් රෝහල්ගත කෙරේ भारत लक्ष्मण घातन नडुवे श्रेष्ठाधिकरण तींदुव संबंधी हिरुनिकागे मतय वसर देखा एफसीआईडी बहारे तिबु रात अद निदहास प्रथमेन देशीय पुवत හම්බන්තොට වැල්වාය ප්‍රධාන මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද දහවල් අනතුරක් සිදු වුණා මෙම බස් රථ අනතුරින් බස් රථ රියදුරන් දෙදෙනා ඇතුළු පුද්ගලයන් 50 දෙනෙකු තුවාල ලැබුවා හම්බන්තොට වැල්වාය ප්‍රධාන මාර්ගයේ ලුණුගම් වෙහෙර බස් නැවතුම්පළ ආසන්නයේදී අද දහවල් මෙම බස් රථ අනතුර සිදු වුණා මාතර සිට අම්පාර බලා දහවනේ වූ පෞද්ගලික බස් රථයක් සහ දෙහිත්ත කණ්ඩිය සිට ගල් බලා දහවනේ වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා අනතුරින් බස් රථ දෙකෙහි රියදුරන් ඇතුළු පුද්ගලින් 50 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ තුවාලකරුවන් ලුණුගම් වෙහෙර දෙබරවැව සහ හම්බන්තොට යන රෝහල් වලට ඇතුළත් කර තිබෙනවා අනතුරින් තුවාල ලැබූ 22 දෙනෙකු මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ හම්බන්තොට මහ රෝහලේ තවත් 13 දෙනෙකු දෙබරවැව රෝහලේ පුද්ගලින් 5 දෙනෙකු ලුණුගම් වෙහෙර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ මේ මනතුරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ලුණුගම් වෙහෙර පොලිසිය විසින් සිදු කරනු ලබනවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා මෙරට 46 වන අග විනිසුරු රැය ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව සිය එකඟතාවයේ පළ කර තිබෙනවා ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළ නිර්දේශයට අනුවයි මේ අතර මෙරට 45 වන අග විනිසුරු රැය වූ ප්‍රියසත් දෙප් මහතා අද පෙරවරුවේ සිය දූරෙන් විශ්‍රාම ගනු ලැබුවා මෙරට 46 වෙනි අග විනිසුරුවරයා තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නිර්දේශ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වුණා. එෙහිදී නව අග විනිසුරුවරයා පත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කෙරුණා. මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා නව අග විනිසුරුවරයා වශයෙන් පත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී ඇති බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියෝජිතයෙකු ප්‍රකාශ කර සිටියේ. අග විනිසුරුවරයා වශයෙන් ජනාධිපතිවරයා යොමු කළ නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වීමත් සමගම මෙරට නව අග විනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතයි. නලින් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්වන්නේ 2016 වසරේදී. අධිකරණ ශ්‍රේෂ්ඨය තුළ දශක ගණනාවක අත්දැකීම් ඔහු සතුයි. මේ අතර අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් නව අග විනිසුරුවරයා සම්බන්ධයෙන් අමාත්‍ය තලතාතු කරල මහත්මියගෙන් විමසා සිටියා. අධිකරණ අමාත්‍යවරිය එහිදී ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්. ජනාධිපතිතුමා නම් කරපු අග විනිසුරුවර සම්බන්ධයෙන් ජනාධිපතිතුමා නම් කරපු එක්කෙනාමද පත් වෙන්නේ? මම හිතන්නේ ජනාධිපතිතුමා වැරදි තීරණයක් ගනී කියලා. මොකද එතුමා මේ ජනාධිපතිතුමා මම අධිකරණ අමාත්‍යවරයා හැටියට මට කියන්න පුළුවන්. එතුමා නිරන්තරයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කළා තියෙනවා. එතකොට කවදාවත් අධිකරණයට ප්‍රශ්නයක් වෙන අයගේ න්‍යාය පත්‍ර වලට වැඩ කරන්නේ නැති අග්‍රවේශකාරතුමේ ලබා දෙයි කියන විශ්වාසය ඇති කරා. මම දන්නේ නැහැ එතුමා කාව නම් කළේ කියලා. එතනට ගිහිල්ලා බලන්න. මම මතක කරලා තමයි අපිට අමාත්‍යලින් දැක්කේ. මම දන්නේ නැහැ.
මෙරට 45 වෙනි අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ප්‍රියසත් ඩෙප් මහතායි. ඒ මහතා අද දින විශ්‍රාම ගැනීමත් සමග නව අගවිනිසුරුවරයෙකු පත් කර ගැනීමේ අවශ්‍යතාවය මත උනා. ප්‍රියසත් ඩෙප් මහතා අධිකරණ සේවය තුළ වසර 40කට වැඩි කාලයක් සේවය කර තිබෙනවා. 1978 වසරේ රජයේ අධි නීතිචවරයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක් වූ හෙතෙම 1989 වසරේ රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිච තනතුරට පත්වනවා. ඉන් අනතුරු 1996 වසරේ රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් පදවියට පත් ප්‍රියසත් ඩෙප් මහතා 2007 වසරේ රජයේ සොලිසිටර් ජෙනරාල් ධුරයට උසස් වීමක් ලබා ගත්තා. 2011 වසරේ ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු ධුරයටද ප්‍රියසත් ඩෙප් මහතා පත්වනවා. ඉන් අනතුරුව පසුගිය වසරේ මාර්තු මාස 2 වනදා සිට මෙරට 45 වෙනි අග විනිසුරුවරයා ලෙස කටයුතු කළ ප්‍රියසත් ඩෙප් මහතා අද දින සිය ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවා. වන සම්පත රැක ගැනීමට වගකීමෙන් එහා ගිය යුතුකමක් සියලු රාජ්‍ය නිලධාරීන් ඉටු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. ජනාධිපතිරා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති උත්සවයක් අමතමින්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය සහ අඩවි වන කාර්යාල සඳහා ඵලදායිතා සම්මාන පිළිගැන්වීම වෙනුවෙන් අද පෙරවරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී උත්සවයක් පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී අඩවි වන නිලධාරීන්, බීට්ටු වන නිලධාරීන්, වන ව්‍යාපෘති නිලධාරීන් සහ වන ශේෂ්ත්‍ර සහකාරවරුන් වශයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පත්වීම් 310කට වැඩි ප්‍රමාණයක් ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් කිහිප දිනකු පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන කාර්යාලවල ඵලදායිතාව උදෙසා සම්මාන පිළිගැන්වීමද සිදු කෙරුණේ ජනාධිපතිවරයා අතින්. යහපාලන රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී මම සෑම විටම ප්‍රතිපත්තිමය වශයෙන් උපදෙස් දීලා තිබෙන්නේ සෑම ආයතනයකටම ප්‍රධානීකුටම පත්වීම් ලබා දීමේදී අපක්ෂපාතිත්වයේ සහ මධ්‍යස්ථභාවයේ අත්‍යවශ්‍යයි කියන එක. අද රටේ තිබෙන ප්‍රශ්නවලදී හොඳ රටක් හදන්න, ආර්ථිකත්වයෙන් ශක්තිමත් රටක් හදන්න, ඔබට සහ ඔබේ දරුවන්ට හෙට හොඳ රටක් හදන්න අපි අපේ වගකීම් සහ යුතුකම් හරියට ඉෂ්ට වෙන්න ඕනේ. ඒ වගකීම් සහ යුතුකම් ඉෂ්ට වෙන විට මම කිව්වේ මුලින්ම කතාව පටන් ගන්න විට රාජකාරී එකක් වගකීම් සහ යුතුකම් ඊට එහා ගිය අසීමිත සීමාවක් නැති දෙයක් වගකීම් සහ යුතුකම්. ඒ නිසා ඔබේ සේවයටත් අවශ්‍ය වන්නේ රාජකාරියට වඩා වගකීම් සහ යුතුකම් කියන එක මම බොහොම කරුණාවෙන් ඔබට මතක් කරන්න ඕනේ. පසුගිය දිනවල දැඩි කතාබහට ලක් වූ නාමල් කුමාර නැමැත්තා ජනාධිපති කාර්යාලයේ සේවකයෙකු නොවන බව ජනාධිපති කාර්යාලයේ අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදුන් නාමල් කුමාර නැමැත්තා ජනාධිපති කාර්යාලයේ සේවකයෙකු නොවන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලව ආරච්චි මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ වරකපල ප්‍රදේශයේ පදිංචි නාමල් කුමාර නැමැත්තා සොකමැත්තින් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යයන් සඳහා උපකාර කිරීමට එකඟතාවය පළ කරමින් එහි ස්වේච්ඡා සාමාජිකයෙකු ලෙස පසුගිය වසරවලදී සම්බන්ධ වී කටයුතු කළ බවයි. තවද ඔහු ජනාධිපති කාර්යාලයේ වැටුප් ලැබෙන සේවකයෙකු නොවන බවත් ඔහු ජනාධිපති කාර්යාලයේ සේවකයෙකු ලෙස පෙනී සිටිමින් වංචනික කටයුතු වලට යෙදී ඇත්තේ සෙවීමට දැනටමත් රහස් පොලිසිය වෙත පැමිණිලි කොට ඇති බවත් එම නිවේදනයේ සඳහන් වනවා. දිගින් දිගටම ඉන්ධන මිල ඉහළ යන්නේ නම් ප්‍රවාහන ක්ෂේත්‍රයේ සඳහා සහනාධාර ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. එයද පාර්ලිමේන්තු සැසිවාරයට එක් වෙමින් දැන් මේ පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩිවීමත් එක්ක පාසල් වෑන් වල මිලත් වැඩි කරන්න අවශ්‍ය කරන කටයුතු ටික ලෑසි කරලා තියෙනවා. ප්‍රවෘත්ති බලනකොට 225 දෙනාටම හෙන ගහන්න කියලා තමයි මිනිස්සු ඉල්ලන්නේ. දැන් මේ 225ම මේකට වග කියන්න ඕනේද මොකද්ද කියලා අපිට ප්‍රශ්නේ තියෙනවා. මොකද මෙහෙම බයිනකොට මේ සාප කරන්නේ අපිට මේ සියලු දෙනාට. ඉතින් ඒක නිසා මම ඔබතුමායන් අහන්න කැමතියි මේ පාසල් වෑන් රථ සම්බන්ධව දැන් ඔවුන් වැඩි කරන්න හදනවා මේ ගාස්තුව. එතකොට මේ ත්‍රිවිධ රථ තව රුපියල් 10කින් 10කින් වැඩි කරන්න හදනවා මේ ක්‍රියාදාමයත් එක්ක. ඉතින් මම දැක්ක කැමතිරේ පරිස්සමෙන් පාවිච්චි කරන්න කියලා මේ තෙල් මං හිතන්නේ ඒක වතුර කියලා හිතී තියන දන්න එහෙම කිව්වේ. කෙසේ වෙතත් මම ඔබතුමායන් අහන්න කැමතියි මේ පාසල් වෑන් රථ කොහමද මේ වැඩි කිරීම සම්බන්ධ ඔබතුමාලා යම් නිර්ණායකයක් හදලා තියෙනවද නැත්නම් ඒකේ ක්‍රියාදාමය මොකක්ද? අපි ඒක නියාමනය කිරීම සඳහා මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේවර වැඩිවීමක් නැති නිසා මං හිතන්නේ ඔවුන් ඒක වැඩිවීමක් කරන එකක් නැහැ. කෙසේ වෙතත් අපි ඒ සංගම් සමග සාකච්ඡා කරනවා මොකක්ද මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කියලා. මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි විශේෂයෙන්ම අපි සාකච්ඡා
සාකච්ඡා කරගෙන යනවා මේ විදිහට දිගින් දිගටම ඉන්ධන මිල වැඩි වෙන්න ගියොත් අපි යම්කිසි සහනාධාරයක් මේ ප්‍රවාහන සඳහා දෙන්න පුළුවන්ද කියන එකත් අපි මම මුදල් ඇමතුමත් එක්ක සාකච්ඡා කළා පොදු ප්‍රවාහනයේ සඳහා සහ මෙවැනි දේවල්ට යම්කිසි සහනාධාරයක් දෙන්න පුළුවන්ද කියලා ජනතාවට මේ බර ඇති වෙන්නේ නැති වෙන්නේ මේ IOC එකේ මිල වැඩි කරලා තියෙනවා දැන් ඒකත් එක පැත්තකින් බලපාන භූමි තෙල් රුපියල් 20 ගන්නකින් වැඩි වෙලා තියෙනවා මේවර මේ 10 වෙනිදා වැඩි වීමෙදි භූමි තෙල් සහ ඩීසල් වැඩිවීමක් කළේ නැහැ මොකද ඒ විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව ගැන හිතලා තමයි රජයේ එක්කත්තේ කළේ මේක දිගින් දිගටම වැඩි වෙනවා නම් අපි මේ පිළිබඳ ඒ සඳහා සහනාධාරයක් ලබා දීම පිළිබඳව සාකච්ඡා කරනවා ආණ්ඩුව පෙරළිය හැකි පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළීමට කටයුතු කරන අතර සභාවක ආණ්ඩුව නම් වූ සංකල්පයේ කරා ගියද ජනමතයක් තුල ස්ථාවර ආණ්ඩුවක් සෑදීම තම පක්ෂයේ අරමුණ බව පාර්ලිමේන්තුව අද පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. දවසින් දවස රට අනාථ වෙනව නන්නත්තර වෙනව ඒ විතරක් නෙවෙයි කුජීත වෙන තත්වයකට පත් වෙලා තියෙනවා. මේ අහපාලන ආණ්ඩුවේ නායකින්ට වරදාන වරප්‍රසාද තනතුරු වෙලා මේ සියලු සැප විඳින්න තියෙන තව අවුරුද්දයි. හැම දෙයක්ම ගණන් යනවා. තෙල් මිලත් ගණන් යනවා. මොකද්ද දන්නේ මේ සූත්‍රයේ සූත්‍ර පුංච දෙන්න අද අපිට කොකා පෙන්නනෝ විතරක් නෙවෙයි අද මේ සූත්‍ර එක්කෝම පෙන්නමින් මේ රට අනාථ කරනවා. මේ ආණ්ඩුව තව අවුරුද්දක් නෙවෙයි තව මාස කීපයක් නෙවෙයි තව දින කීපයක්වත් තියන්න සුදුසු නැති ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ යහපාලන ආණ්ඩුව ආවේ නීති හසාම කියන දැන් ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට එක නීතියක්. විපක්ෂේ ඉන්න මන්ත්‍රීවරුන්ට තව නීතියක්. ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට එක්ස්ප්‍රෙස් ඇප හම්බෙන්නේ. යන්න කලින් ඇප හම්බෙනවා. විපක්ෂේ ඉන්න මන්ත්‍රීවරුන්ට ඇතුලේ දාලා නඩුව අහන්න. මේ අතර සභාග ආණ්ඩුව පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා. සභාග ආණ්ඩුවක් ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වය කතා කරනවා. අපිටත් ආරාධනා කරලා තියෙනවා. හැබැයි අපේ මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් පළමු අවස්ථාව අපි ආණ්ඩුව පෙරලනවා. ඒක සභාග ආණ්ඩුවකින්ද වෙන ක්‍රමකින්ද කියන එක නෙවෙයි. හැබැයි සභාග ආණ්ඩුවක් හදනවා නම් ජාතික මැතිවරණයක් කරා යන ගමනකට අපි ඒක හදන්නේ. එක පුද්ගලයෙක්ගේ අරමුණක් ඉෂ්ට කරගන්නවත්, කණ්ඩායමකගේ අරමුණක් ඉෂ්ට කරගන්නවත්, නැත්නම් කණ්ඩායමකගේ දේශපාලනය යැපෙන්නවත්, තවත් පුද්ගලයෙක්ගේ දේශපාලනික අනාගතය තහවුරු කරගන්නවත් නෙවෙයි. ජාතික මැතිවරණයක් කරා යන ගමනක සභාග ආණ්ඩුවක් හදන්න පුළුවන්. වග්ගීමකින් කියනවා ආණ්ඩුව පෙළිය හැකි පළමු අවස්ථාවේදී අපි ආණ්ඩුව පෙළලන කටයුතු කරනවා. අපිට කිසි හදිස්සියක් නැහැ. සභාග ආණ්ඩුව කියන සංකල්පයට ගියත් අපි ජනමතයකට යනවා. අපි ආණ්ඩුවක් හදනවා නම් හදන්නේ ජනමතයක් තුළ ස්ථාවර ආණ්ඩුවක් ලබා ගැනීමේ පරමාර්ථය මත පමණයි. කවුද මුලින්ම මුල් පියවර තියන්න ඕනේ මේ සාකච්ඡා සඳහා? සභාග ආණ්ඩුවක් හදන්න ඕන නම් පළවෙනි පියවර මෛත්‍රීපාලසේන ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඉන්නවා. දැන් ඔබතුමාලාට නිවේද අවශ්‍යතාවය තියෙන මුලින්ම වැළවුවම් පොඩ්ඩක්. අපි ආණ්ඩුව පෙරලලා ජාතික මැතිවරණ කරා අපි යන්නේ. අපේ ඉලක්කය ජාතික මැතිවරණ කරා ගමන් කිරීම. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ හත්වන ගුණානුස්මරණ උත්සවයක් පැවැත්වුණා. එයද කොළොන්නාවේ එතුමාගේ පිළිරුව අභියසදී. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ හත්වන ගුණානුස්මරණය අද කොළොන්නාවේදී පැවැත්වුණා. ඒ ඔහුගේ දියණිය වන පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සහ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන්. එහිදී එම පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් සිදු කළා. මෙම අවස්ථාවට චතුරිකා සිරිසේන මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. පළමුවෙන්ම මම මේ වෙලාවේ අපි උත්සවයේ හිටපු පස් දිනකින් යුත් ඒ කරුතර මිනිස්සුරු මණ්ඩලයට මම සිරසනාව ආචාර කරනවා. දේශපාලනක් විදිහටත් වඩා ලංකාවේ පුරවැසියෙක් විදිහට ඒ වගේම පීඑක් ඝාතනය වෙච්ච දිනියක් විදිහට නැවත නැවතත් ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම සහ ස්ථාපනය කිරීම පිළිබඳව ඒ ලබා දීපු අධිකරණ තීන්දුව ඉතිහාසගත වෙනවා නොඅනුමානයි. මිට සතියකට කලින් මුළු රටේම පැතිරියේ මේ වගේ කතාවක් නෙවෙයි. අනිවාර්යෙන් වැරදි කරපු පුද්ගලයන් එළියට එනවා. එහෙම වුණොත් අපිටත් මොනවාද වෙන්නේ කියලා ගොඩ දෙනෙක් කතා වුණා. එළියට ආවනම් හිතක් ඉවරයි, පවුලේ උදවියක් ඉවරයි, එතනින් එහාට දේශපාලනයක් ඉවරයි, ජීවිතෙත් ඉවරයි වගේ නොයෙකුත් කතා කිව්වා. උදේ ඉඳන් රෑ වෙනකම් පුවතක් මැව්වා. දැන් මේ අදාළ ඝාතනයට අදාළ පුද්ගලයා දුමින් සිල්වා එළියට ඇවිල්ලා ඉවරයි වගේ තමයි හැමදාම ප්‍රවෘත්තිවල කතාව කියේ. එදිනෙදා ඒ ප්‍රවෘත්ති දැක්ක උදවිය මෙතන ඉන්නා නම් ඔබට මතක ඇති ඔවුන් කොයි විදිහටද මේ ප්‍රවෘත්තිය මැව්වේ කියලා. මතයක් හදන්න හැදුවා ලංකාවේ. නිර්දෝෂී සිරිකොත පක්ෂ මුලස්ථානයේදී කැඳවා තිබූ මෙම මාධ්‍ය හමුවේදී මගනිගම ආයතනයෙන් මූල්‍ය වංචාවක් පිළිබඳව ඇයට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මට ඕන දැනග කියන්න පුළුවන් කිසිම විදිහකින් එහෙම මුදල් ගන්න සිද්ධලා නැහැ. මම ඒ වගේ එහෙම කෙනෙක් නෙවෙයි. ඒක නයි හදා ගන්න දෙයක් නැහැ. ඕන විදිහකට ඒක ඔප්පු කරන්න හැකියාව තියෙනවා. මගේ එකයි දැන් පාර්ලිමේන්තුවේ ඉන්න මගේ කතාවේ කිව්වේ අපේ ගිණුම් කියනවා වගේ අම්මගේ ගිණුම් කියනවා නෑ දැයි හරි කොහෙන් හරි මේ
මුදල් මොනවාද මිනුම්වල බොරු කරන්නේ බෑ ෆෝන් පෝස් ෆේස් කරාම ඒ නම්බර්ස් වලින් බොරු කරන්නේ බෑ තාක්ෂණයෙන් කියන හොයාගන්න මෙහෙම දෙයක් තියෙනවා මගේ දේශපාලන ගමන පාරසය මාර්තු 2014 අප්‍රේල් ඒ නිසා ආයි මම මේ පක්ෂයට ඇවිල්ලා 2015 අගෝස්තු තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ වැඩි කාලයක් ගියේ කම්ප්ලීට් කරා කියලා පත්‍රයේ තියෙන සුද්දලගේ නම නම කියන සුද්දල හදාගන්න කියලා එතුමා ඒක කිසි අදාළක් නැහැ නේද ඇත්තටම මේ මේක වෙච්ච තමා මෙච්ච හොඳම දේ තමයි මේක ඇතුලේ මගේ නම යොදාගෙන තියෙන මේ ලිපිවල ඔක්කොම මේ මාතේ සිරස මාතේදී වෙනවා මාජාතේ ලිපිලා තියෙනවා ධම කික්මිනු හොයාගෙන මේක හොඳ දෙයක් උතුර දැනෙන්න තියෙනවා පැහැදිලිව කවුද සැලරන්නේ සල්ලියට පුදුලෙන් පින්තූරයක් කියලා එනි මගේ නම දාන මම මේ වගේ සොතන ලබන්න කැමති කෙනෙක් නෙවෙයි ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධති තුළ ඉදිකරන විශාලතම රංගශාලාව රුහුණු විශ්වවිද්‍යාලයේදී පසුගියදා සිසු වෛද්‍යයට පත් කෙරුණා. ඒ ඉන්දියානු මහකුම සාරිස් තරංජිත් සින් සන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියානු රජයේ ආධාර ඇතිව රුහුණු විශ්වවිද්‍යාලයේ ඉදිකරන අතිනවීන පහසුකම් වලින් සපිරි රංගශාලාව ඉන්දියානු මහකුම සාරිස් තරංජිත් සින් සන්දු මහතා හා රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිසු අයිතියට පත් කෙරුණා. ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 300ක ආධාර මත ඉදිකර ඇති මෙම රංගශාලාව ශ්‍රී ලංකීය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉදිකරන විශාලතම රංගශාලාව වන අතර එක්වර පුද්ගලයින් 1500කට පමණ අසුන් ගත හැකි අයුරින් ඉදිකර ඇති මෙම රංගශාලාව තුළ පුළුල් ලෙස නිම කර ඇති වේදිකාවක් නවීන විදුලි ආලෝකකරණයන් සහ නවීන ශබ්ද වාහිනී පද්ධතියකින්ද සමන්විතයි. මා හිතාදර මිත්‍රවරුනි, මට ඇත්තටම සතුටුයි නැවතත් විශ්වවිද්‍යාලයට පැමිණීමට ලැබීම ගැන. ඒ වගේම සතුට වෙනවා ශිෂ්‍යයින් වගේම තරුණයින් සිටීම සම්බන්ධයෙන් මේ ස්ථානයේ. අග්‍රාමාත්‍ය මෝදී පැවසුවේ අපි ළමයින් සමග හොඳින් ඉන්න ඕන. මොකද ඔවුන්ගේ ජීවිතවලින් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. විශ්වවිද්‍යාල කියන්නේ දැනුම විතරක් ලබා දෙන තැනක් නෙවෙයි. විශ්වවිද්‍යාල කියන්නේ ළමයින්ගේ මනස, බැඳීම් මේ හැම දෙයක්ම ඒක රාශිය වුණු තැනක්. අපිට අවශ්‍යයි හැම තරුණ තරුණියක්ම සාමාන්‍ය දැනුම, දක්ෂතාවය වර්ධනය කරන්නට වගේම තාක්ෂණික දැනුමෙන් සහ කුසලතාවලිනුත් පිරිපුන් කරන්නට. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් මේ අවස්ථාවන්ගෙන් ප්‍රයෝජනය ලබා ගනී කියලා. Sri Lankan youth will make use of these opportunities. Oba samate stuti. මූලික අපරාධ විමර්ශන කොට්ටාෂයේ මගින් 2016 වසරේදී සිය බාරයටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ප්‍රතිපේ පසුව වෙනත් පාර්ශවයක් විසින් මිලදීගත් මෝටර් රථය මුදා හැරීමට නියෝග ලබා දී තිබෙනවා. ඒ කඩුවල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් 2010 වසරේ මිරටගත් මෝටර් රථයක් පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂයේ මගින් 2016 අගෝස්තු මාස 23 වන දින හෝ ඊට ආසන්න දිනයකදී කඩුවල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා. අයතා ලෙස උපයාගත් මුදල් මාර්ගයෙන් මෙම මෝටර් රථය මිලදීගත් බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හට චෝදනා එල්ල වී තිබුණේ. කෙසේ වෙතත් මේ පිළිබඳව දිගින් දිගටම විමර්ශන පැවති අතර වසර දෙකක් ගත වීමෙන් පසුව ඊයේ කඩුවල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබුණේ මෙම මෝටර් රථය වෙනුවෙන් සැකකරුවෙකු නම් කිරීමට අසමත් වීම කරුණු කොටගෙන මෝටර් රථය මුදා හැරීමට නියෝගය ලබා දෙන බවයි. ඒ අනුව අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂයේ විසින් මෝටර් රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එහි අයිතිකරුවන් වශයෙන් කටයුතු කළ පිරිස මෙම මෝටර් රථය රැගෙන යාමට කටයුතු කළා. මේට අවුරුදු දෙකකටත් වැඩි කාලයකට ඉස්සෙල්ලා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂය මේ කාර් රථය අත්අඩංගුවට ගන්නේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ ලැම්බෝගිනියක් කියන. හැබැයි මේ සම්බන්ධ වෙන්නේ මේ කාර් රථයේ මුල් අයිතිකරු වෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා. එතුමා 2010 එතුමාට ලැබෙන පාර්ලිමේන්තුවේ ලැබෙන තීරුබදු රහිත රථවාහන ගෙන්වීමේ බලපත්‍රය උපයෝගී කරගෙන එවකට 2010 දී ගෙන්වන ලද කාර් රථය තමයි මේ තියෙන්නේ. 2015 මේ කාර් රථය ඩබ්ලිව් එම් ශාන්තිනි හර්ෂණ සිල්ව මහත්මයාගේ මෑණියන් මිලදී යන්නව හර්ෂණ සිල්ව මහත්මයා වෙනුවෙන් ඉතින් කාර් රථයේ මිලදී අරගෙන කාර් රථයේ අලුත් වැඩියා කරන මොහොතක තමයි බොහොම හදිස්සියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂය මේ කාර් රථය හොයාගෙන ලැම්බෝගිනියක් කියලා හොයාගෙන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂය ඉස්සරහට ගෙනලා දාන්නේ. අවුරුදු දෙකක් තිස්සේ මේ වැස්සට අවුවට මේක වේලුණා තෙමුණානේ. ඉතින් අපි ඉල්ලා සිටින්නේ මේ බොරු වැඩ නොකර මේ ආණ්ඩුවට කියන්නේ තියෙන මිනිස්සුන්ට අසාධාරණ ලෙස කටයුතු කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. ඉතින් මට මන්සල්ලි දීලා ගත්තු වාහනේ මට නාමල් රාජපක්ෂ කියලා කියන්න ඕනේ. නාමල් රාජපක්ෂ කියන්නේ මගේ හොඳම හොඳ යාළුවෙක් මොනිටේ. මම ඒගොල්ලන්ට ඕනේ මට කිව්වේ ඕනම මේ ප්‍රශ්නේ ඉන්නේ ප්‍රශ්නේ කිසිම දෙයක් ඉන්නේ. අපි හැමෝම බලා ගන්න මේකට නාමල් රාජපක්ෂ කියන නම කියන්න.
සියත සවස හෙපුවත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා යලි තමයිම නම යයි පිටිට සුබ සන්ධ්‍යාව දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න